साधु 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 नमस्कार वेवा बुदुरुवनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदहम शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसारन शरणयामि साधु 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 අප සරණ ගිය තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනුජාත පුත්‍ර වූ ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර වූ රාහුල මහ රහතන් වහන්සේට අපගේ නමස්කාරේ වේවා. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරේ වේවා. සාදු සාදු සාදු. මේ වස්සාන සමය මුල් කොටගෙන සිදු කරන ලබන සුකාතේ සමනුචායා සදහම් දේශනාව සඳහා අද දවසේ අනුග්‍රහය දරන්නේ මිය පරලව ගිය නයිවල පතරන්නැහැලාගේ ලලිත් නිසාන්ත කුලරත්න පියාණන්ගේ ජන්මදිනය නිමිත්තෙන් පින් අනුමෝදන් කිරීම පිණිස ඉන්ද්‍රා කුමාරී බිරිඳ එන්.පි. අයසා මදුසානි කුලරත්න, එන්.පි. උමේෂා නිසාදි කුලරත්න, එන්.පි. ඉමාෂා පූර්ණිමා කුලරත්න යන දියණියන්, ඩී.එම්. සරත් ගාමිණී දිසානායක, එච්.එස්. සසික දුෂ්මන්ත, එස්.බී. රුමේෂ් ප්‍රසන්න, ඩී.එම්. බුවිනු දුල්නිත සෙනෝ දිසානායක පුතා ඇතුළු පවුලේ පින්වතුන් සහ සම්බන්ධ වෙලා. පින්වත්නි, ඒ අප සරණ ගිය තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනුජාත පුත්‍ර වූ ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර වූ රාහුල මහරහතන් වහන්සේ ගැන අපි මේ ධර්මයේ ඉගෙන ගන්න. පින්වත්නි, රාහුල ස්වාමීන් වහන්සේ ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා අතර අග්‍රයි. ඒ කියන්නේ කීකරු කමික් අග්‍රයි. මේ රාහුල ස්වාමීන් වහන්සේගේ කීකරුකම පිහිටලා තිබුණේ මේ ජීවිතේ විතරක් නෙමෙයි. මේකදී අපි මෙන්න මේ විදිහට තේරුම් ගත යුතුයි. ඒ තමයි රාහුල ස්වාමීන් වහන්සේගේ සංසාර ගමනේ ගෙවාගෙන එනකොට බෝසතාණන් වහන්සේ හමු වෙච්චි අවසාන ආත්ම භාවය තමයි වෙස්සන්තර ආත්ම භාවය. වෙස්සන්තර ආත්ම භාවයේ ඒ යසෝදරා බිසව ඉපදුනා මන්ත්‍රී දේවි වසී රාහුල කුමාරය උපන්න ජාලිය වසී. වනන්තරී වංකගිරී වාසය කරනකොට ජූජක බමුණ ආවා දරු ඉල්ලගෙන. ජූජක බමුණ ඈතින් එනවා මේ ජාලිය කුමාරයයි ක්‍රිස්ටිජිනා කුමාරි අයියයි නංගි දැක්කා. වයසට ගියපු ගොරහැඩි වක ගැහිච්චි මේ මේ යක්ෂීක් වගේ තා මේ මිනිස්සෙක් එනවා දැකලා බය වෙලා හැංගුණා. හැංගුණේ කොහෙද? විලට ගිහිල්ලා.
බමුණ ජූජක බමුණ ඇවිල්ලා බෝසතාන් වහන්සේගෙන් ඉල්ලුවා මට දරුවෝ දෙන්න දෙන්න. දන් දෙන්න කිව්වා. හොඳයි කියලා බෝසතාන් වහන්සේ විස්සන්ත රජතුමා වටපිට බැලුවා. නෑ පේන්න. ඒ ගමන කතා කළා පුතේ ජාලිය කියලා. පින්වත්නි, අනතුරකට පත්වෙන බව දැන දෙන තමාගේ පියාණන් එකවරක් කතා කරනකට විලාස්සෙ හැංගිලා ඉඳලා පියාණනි එනවා කියලා පැමුණ කියනවා. එතකොට පියාණන්ගේ එක වචනේට ඒ පෙර ජීවිතේ කීකරු වෙලා තියෙනවා. මේ රාහුල මහරහතන් වහන්සේගේ ජීවිතය කියලා කියන්නේ අපේ ජීවිතයට ගන්න පුළුවන් හොඳම ආදර්ශයක්. මොකද කීකරුකම නොමැති වීමේ විපාක මේ කාලේ බොහෝ කොට විඳිමින් සිටින්නේ. දෙමව්පියන්ට දරුවෝ කීකරු නැහැ. ස්වාමියාට බිරිඳ කීකරු නැහැ. බිරිඳට ස්වාමියා කීකරු නැහැ. එක එක කෙනා එක එක ලෝකවල ජීවත් වෙන්නේ. එතකොට මේ බුද්ධ ශාසනයේ හිටපු කීකරුකමේ ප්‍රතිමූර්තිය තමයි රාහුල මහරහතන් වහන්සේ. ඒ රහත් වෙන ඉස්සරලා බුදුරජාණන් වහන්සේ දුනු අවවාදයි අපි මේ ඉගෙන ගන්නේ. අපි ගියවර කතා කළේ මහා රාහුලවද සූත්‍රයේ. මහා රාහුලවද සූත්‍රය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමින් වහන්සේට භාවනාව සම්බන්ධව ප්‍රකට වශයෙන් උගන්වා වදාළ දෙසුමක්. අපි එහිදී ගිය වාරයේදී අපි මේ පංචඋපාදානස්කන්ධේ 11 ආකාරයකින් විදර්ශනා කරන ආකාරයේ අපි දැන කියා ගත්තා. අද දවසේ තියෙන්නේ ඒ සූත්‍ර දේශනාවෙම එතනින් එහාට කොටස. බුදුරජාණන් වහන්සේ ගෙන් රාහුල ස්වාමින් වහන්සේ විමසුවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආනාපාන සතිය වඩන්නේ කොහොමද? කොහොම වඩන ආනාපාන සතියද මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ එක එල්ලේ ආනාපාන සති භාවනාව විස්තර කරන්න නැතුව බුදුරජාණන් වහන්සේ ධාතු සම්බන්ධව විස්තරයක් කරනවා. එහෙම අහපු රාහුල ස්වාමීන් වහන්සේට පිළිතුරු දෙන එක. යංකින්චි රාහුල රාහුලය මේ පටවී ධාතුව ඇද්ද? රාහුලේ මේ පටවී ධාතුව ඇද්ද? කතමාච රාහුල පටවී ධාතු. මොකද්ද මේ පටවී ධාතුව කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පටවී ධාතු සිය අජ්ජත්තික සිය බාහිරා. පටවී ධාතුව ආධ්‍යාත්මිකව තියෙනවා, තමන්ගෙත් තියෙනවා. පටවී ධාතුව බාහිරත් තියෙනවා. ඔන්න අපි මේක මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැඹුරු කොටසක් තමයි මේ කියලා දෙන්නේ. පටවී ධාතුව කියන්නේ මොකද්ද? පටවී ධාතුව ආධ්‍යාත්මිකව තියෙනවා, බාහිරත් තියෙනවා. කතමාච මේ රාහුල අජ්ජත්තික පටවී ධාතු. මොනවද මේ රාහුල ආධ්‍යාත්මික පටවී ධාතුව කියලා කියන්නේ? පටවී ධාතුව කියලා කියන්නේ පින්වත්නි පොළවට පස් වෙලා යන ස්වභාවයෙන් යුක්ත දෙයක්.
අන්නේකි ස්වභාවයේ බුදුරජාණන් වහන්සේ විදේශනා කරනවා. යං අජ්ජත්තං පච්චත්තං තමා තුල තියෙන තමාගේයි සලකන කක්කලං කරිගතං තද ගුරුසු කර්කස රලු උපාදින්නම් එයින්ම සකස් වෙලා තියෙන යමක් ඇද්ද සෙයතිදා තමා තුල තියෙන තමාගේයි සලකන තද ගුරුසු රලු මම මගේ යන දෘෂ්ටියෙන් අල්ල ගන්න උපාදාන යංගෙන් යුතු යමක් ඇද්ද සෙයතිදා මොනවද කේසා කිස් ලෝමා ලුම් නකා නියපුතු දන්තා දත් තචෝ සම මන්සම් මස් නහාරු නහරවැල් අට්ටි ඇට අට්ටි මිංජා ඇට මිදුලු වක්කං වකුගඩු හදයන් හදවත යකනං අක්මාව කිලෝමකං දලබු පියකම් බඩදිව පප්පාසම් පෙනහලු අන්තං කුඩාබඩවැල අන්ත ගුණං මහබඩවැල උදරියන් නොපෙසුණු ආහාර කරීසං අසුචි. එතකොට අපේ මේ ජීවිතයේ තියෙන කොටස් ගැන රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ උගන්වනවා. රාහුලේ මේ කයේ තියෙනවා කෙස් ලොම් නිය දත් සම මස් නහර ඇට ඇට මිදුලු වකුගඩු හදවත අක්මාව දලබුව පෙනහලු කුඩාබඩවැල මහබඩවැල නොපෙසුණු ආහාර අසුචි. එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා රාහුලය යංවා පනම් ඥම්පි කිංචි අජ්ජත්තම් පජ්ජත්තම් කක්කලං කරගතං උපාදින්නම් තවත් තියෙනවද තමා කෙරෙහි පවතින්නාව තමාගේ යැයි සලකන ගොරෝසුස් යම්කිසි තද බවට පැමිණි සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවල් ඇද්ද ඒවටත් කියන්නේ අජ්ජත්තිකා පටවි ධාතු. ඒවට කියන්නේ ආධ්‍යාත්මික පටවි ධාතුව. මෙහිදි විශේෂ ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යාචේව කෝපන අජ්ජත්තිකා පටවි ධාතු යාච බාහිරා පටවි ධාතු පටවි ධාතු ක්‍රිවිසා. යම්කිසි තමාගේ යයි සලකන ආධ්‍යාත්මික පටවි ධාතුවක් ඇද්ද බාහිරයයි සලකන පටවි ධාතුවක් ඇද්ද ඒ ඔක්කොම පටවි ධාතුවමයි. අන්න තේරුම් ගන්න ඕන තමාගේ යයි සලකන පටවි ධාතුවක් ඇද්ද අනුන්ගේ යයි සලකන පටවි ධාතුවක් ඇද්ද ඒව ඔක්කොම පටවි ධාතුවමයි තද ගොරෝසුමයි. බුදුරජාණන් වහන්සේ වදාළ රාහුලය නේතම් මම නේසෝ හමස්මි නමිසෝ අත්තාති මේක මේ මගේ නොවෙයි මේ මම නොවෙයි මේ මගේ ආත්මය නොවෙයි කියලා යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං දියුණු කරපු ප්‍රඥාවෙන් දැකිය යුතුයි. මෙහෙම දියුණු කරන ප්‍රඥාවෙන් දකින්නකට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින විට යථාර්ථයේ දකින විට පටවි ධාතුයා නිබ්බින්දතු පටවි ධාතුව කෙරෙහි කලකිරීම ඇති වෙනවා. පටවි ධාතුයා චිත්තං විරාජේති පටවි ධාතුව කෙරෙහි සිතේ තියෙන ඇල්ම නැති වෙන යනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ අපට දෙන හොඳ අවවාදයක් මොකද්ද මේ පටවි ධාතුව ගැන දියුණු කරන්න මෙනෙහි කරන්න. පටවි ධාතුව දෙයාකාරයි. තමාගේ පටවි ධාතුවක් තියෙනවා බාහිර පටවි ධාතුවක් තියෙනවා. තමාගේ ආධ්‍යාත්මික පටවි ධාතුවයි බාහිර පටවි ධාතුවයි පටවි ධාතුව පටවි ධාතුවමයි පටවි ධාතු ප්‍රවේශ දෙකම එකයි කියනවා. එතකොට මේ පටවි ධාතුව මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දියුණු කළ යුතුයි.
මෙහෙම දියුණු කරගෙන දියුණු කරගෙන යනකොට ඒ පඨවි ධාතුව ගැන අවබෝධින් කලකිරෙනවා. පඨවි ධාතුවේ සිතේ තිබෙන ඇල්ම දුර වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා රාහුලය මේ ආපෝ ධාතුව ආපෝ ඛතමාච රාහුල ආපෝ ධාතු මොකද්ද මේ ආපෝ ධාතුව වැగిරෙන ස්වභාවයෙන් යුතු දෙයි බුදුරජාණන් වහන්සේ වදාලා ආපෝ ධාතු සිය ආජ්ජත්තික සිය බාහිර ආපෝ ධාතුවක් තියෙනවා තමන්ගේ කියලා කොටසක් තියෙනවා බාහිරක් තියෙනවා තමන්ගේ තියෙන ආපෝ ධාතුව කොහොමද අජ්ජත්තම් පච්චත්තම් තමා කෙරෙහි පවතිනා වූ තමාගේ යයි සලකන ආපෝ වැగిරෙන ස්වභාවයක් ඇද්ද වැగిරෙන දෙයක් ඇද්ද වැగిරෙන ස්වභාවයක් ඇද්ද එයින්ම සකස් වුණු දෙයක් ඇද්ද ඒවට කියනවා වැగిරෙන ස්වභාවයෙන් යුතු දේවල් වලට කියනවා ආපෝ ධාතුව සීති දන් මොනවද පිත්ත සෙම සැරව ලේ දහඩිය තෙල් මන්ද කඳුළු වුරුණු තෙල් කෙල් සොටු සඳ මුදුළු මුත්‍රා සඳ මිදුළු මුත්‍රා මෙහිම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අදන පඨවි ධාතුවේ කොටස් 20ක් දේශනා කරනවා මෙතනදී බුදුරජාණන් වහන්සේ පඨවි යමේ ආපෝ ධාතුවේ කොටස් 12ක් දෙන බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ වගේ තමා තුළ පවතිනා වූ තමාගේ සලකන යම් වැగిරෙන ස්වභාවයට පත්වීමක් ඇද්ද වැగిරනේ වදේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ු දෙයක් ඇද්ද ඒවට කියන්නේ ආපෝ ධාතුවමයි මේ තමාගේ ආපෝ ධාතුවක් ඇද්ද බාහිර ආපෝ ධාතුවක් ඇද්ද මේ සෑම දෙයක්ම ආපෝ ධාතුවමයි හොඳට මේක තේරුම් ගන්න ඕන හොඳට මේක තේරුම් ගන්න ඕන දැන් සමහර වෙලාවට පඨවි ධාතු කියවම අපිට ඉතින් තද කාර්කස කියවම ගස් කොළන් ගල් ලී වගේ දේවල් තද යකඩ වගේ දේවල්මයි තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහිදී විස්තර කරන්නේ තමන්ගේ ආධ්‍යාත්මික පඨවි ධාතුව බාහිර පඨවි ධාතුව. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා ආධ්‍යාත්මික පඨවි ධාතුවේ යම් යම් ලක්ෂණ තියෙනවාද? ඒ ලක්ෂණමයි තියෙන්නේ බාහිර පඨවි ධාතුවේ. එතකොට ආපෝ ධාතුව මේව පින්වත්නි මේ කොටස් උදට ධර්මයේ ඉගෙනගෙන උත්තට කටපාඩම් කරලා තියාගන්න ඕන. ඒ කටපාඩම් කරලා තියාගත යුත්තේ. දැන් අපි මොන කියනවා? සතර මහා ධාතු. එතකොට සතර දහ මහා ධාතු මොනවද? පඨවි, ආපෝ, තේජු, වායු. එතකොට අපිට ධර්මානුකූල වැටහීමක් තියෙන්න ඕන. පඨවි ධාතුව කියපුවම කුමක්ද? මොකද්ද පඨවි ධාතුව කියලා කියන්නේ එතකොට? පඨවි ධාතුව කියනකොට මේක තියෙනව දෙආකාරයි. තමන්ගේ බාහිරයි. තමන්ගේ පඨවි ධාතුව තමා තුල තියෙන තමාගේ යයි සලකන කර්කස ගොරෝසු ස්වභාවයෙන් යුක්ත ඒ වගේම සකස්සින්න උපාදින්න වූ යම් යම් දේවල් ඇද්ද ඒවට තමයි පඨවි ධාතු කියන්නේ ඊට පස්සේ කෙස්ලොම් ඒ විදිහට මතක තියා ගන්න ඕනේ යනු මේවා මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නොවේ කියලා දියුණු කළ යුතු වෙනවා ඇයිපින්වත්නි අපි මේ දියුණු කළ යුත්තේ පුජ්‍යලයා රූපේට ඇලිවාසය කරයි. ඇලිවාසය කරයි. එතකොට ආන් මෙහෙම දියුණු කරනකොට දියුණු කරනකොට මොකද වෙන්නේ? තමන්ගේ පඨවි ධාතු වේවා අනුන්ගේ පඨවි ධාතු වේවා ඒ පඨවි ධාතුව කෙරෙහි කලකිරිනවා. ඇල්ම නැති වෙනවා. එහෙම නැත්තම් විරාජිත් මේ ඇල්ම තුනී වෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට දේශනා කරනවා රාහුලේ මේ ආපෝ ධාතුව වැగిරෙන තේ තියෙනවා ඒ වැగిරෙන ධාතුව ආපෝ ධාතුව
මේ මගේ නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි කියල දියුණු කරන්න. ඒ අයුරින් ප්‍රඥාවෙන් යථාර්ථය අවබෝධ කර යුතුයි. එහෙම අවබෝධ කරගෙන යනකට රාහුලය ආපෝධාතුව ගැන කලකිරෙනවා. ආපෝධාතුව කෙරෙහි තියෙන සිතේ ඇල්ම නැති වෙනවා. එහෙම නැත්තන් තුනී වෙනවා. ඉළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කතමාච රාහුල තේජෝධාතු. මොකද්ද රාහුලේ මේ තේජෝධාතුව කියල කියන්නේ? තේජෝධාතුව තමා තුළත් තියෙනවා, බාහිරත් තියෙනවා. එතකොට විස්තර කරන්නේ බාහිරයක නෙමෙයි, විස්තර කරන්නේ තමා තුළ තියෙන එක. කතමාච බික්කු මේ කතමාච රාහුල අජ්ජත්තිකත්තේජ තමන් තුළ තියෙන තේජෝධාතුව මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා තමා කෙරෙහි පවතින්නා වූ තමාගේ යයි සලකන සියුම් උණුසුම් ස්වභාවයක් ඇද්ද? උණුසුම් බවට පත්වීමක් ඇද්ද? එයිම සකස් වෙලා තියෙන එකක් ඇද්ද? අන්න ඒවට කියනවා තේජෝ ධාතුව. මොනවද තමන් තුළ තියෙන තේජෝ ධාතුව? යේන ච සන්තප්පති. යම් තේජෝ ධාතුවකින් මේ කය තවයිද, ඇඟ රත් වෙනවද? යේනච ජීරති. යම් තේජෝ ධාතුවකින් මේ කය දිරායයිද? කනබොන දේවල් ඊළඟට යේනච පරිඩහ්‍යති. මේ කයේ තියෙනවද යම් කිසි දැවීමක්, දහඩිය දැවීමක්? ඊළඟට මේ කනබොන දේවල් දිරවලා යෑමක් ඇද්ද? ආං ඒකට කියනවා මේ ආධ්‍යාත්මික තේජෝ ධාතුව. මේකේ හතරක් තියෙනවා. එතකොට පඨවී ධාතුව 20යි, ආපෝ ධාතුව 12යි, තේජෝ ධාතුවේ හතරක් තියෙනවා. ඒ තමයි මේ කය තවනවා, දැවීමක් තියෙනවා, රස්නේ වෙනවා. උණ හැදිච්චාම ඒක රත් වෙනවා. ඊළඟට මේ කය දිරවනවා. ඊළඟට දාහය තියෙනවා. ඊළඟට කනබොන දේවල් මේ දිරවලා යන රස්නයක් තියෙනවා. ඉතින් මරුණාම කියලා හොයාගන්නේ මේ ඇඟ අල්ල බලපුවම සීතලයි. ඒකට උණුසුම නැහැ. අන්න තේජෝ ධාතුව නැහැ මරිච්චාම. එතකොට තව තව මොනවා හරි රස්න බවක් තියෙනවා නම් ඒකත් තේජෝ ධාතුවමයි. තමා තුළ පවතිනා වූ යම් තේජෝ ධාතුවක් ඇද්ද? බාහිර යම් තේජෝ ධාතුවක් ඇද්ද? ඒ තේජෝ ධාතුව තේජෝ ධාතුවමයි. අන්නේ තේජෝ ධාතුව මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක යුතුයි. එහෙම දියුණු කරන ප්‍රඥාවෙන් යථාර්ථය දකිනකොට තේජෝ ධාතුව කෙරෙහි කලකිරෙනවා. සිත ඇල්ම නැති වෙනවා. ඒවයි සිත ඇලෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා රාහුලය වායෝ ධාතුව කියන්නේ කුමක්ද? රාහුලය වායෝ ධාතුව තමා තුළත් තියෙනවා, බාහිරත් තියෙනවා. තමා තුළ තියෙන වායෝ ධාතුව මොකද්ද? මේ තමාගේ යයි සලකන යම්කිසි වායු ස්වභාවයක් ඇද්ද? වායු බවට පත්වීමක් ඇද්ද? සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් ඇද්ද? අන්න ඒවයි. මොනවද? උද්දංගම වාතා, උඩු අතට එනවා, ඉක්ක වගේ වැටෙනවා. අදෝගම වාතා, යටි අතට යන, පසුපසින් පිට වෙන වාතේ. කුච්චසය වාතා, වාතා කුසී තිබෙන්නා වූ වාතේ. කොට්ටාසය වාතා, මේ එක එක කොටස්වල තියෙන වාතේ. අංගමංගානුසාරිනෝ වාතා, ශරීරයේ හැම තැනම තිබෙන වාතේ. අස්වාසෝ පස්වාසෝ, ආස්වාස ප්‍රස්වාස. මෙතන බුදුරජාණන් වහන්සේ වායෝ ධාතුව කොටස් හයක් විස්තර කරනවා. උඩ අතර නැගෙන වාතේ, ඊ යටි අතර පහළට යන වාතේ, කුසෙහි තිබෙන්නා වූ වාතේ, ඒ ශරීරයේ කොටස්වල තියෙන වාසේ, ශරීරයේ පුරාම තියෙන වාසේ තමග ආස්වාස ප්‍රස්වාස. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමුණ මොන හරි තියෙනවා නම් වායු ස්වභාවයක්, ඒකත් වායු ධාතුවමයි.
තමා තුල වායු ධාතුවක් ඇද්ද බාහිර වායු ධාතුවක් ඇද්ද ඒ සෑම දෙයක්ම වායු ධාතුමයි මේ වායු ධාතුව මේ මගේ නොවේයි මේ මම නොවේමි මේ මගේ ආත්මය නොවේයි කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් දකින්න ඕන ඔය දියුණු කරපු ප්‍රඥාවෙන් දකින්නකට දකින්නකට එයා මේ වායු ධාතුව ගැන කලකිරෙනවා වායු ධාතුව කෙරෙහි සිතේ ඇල්ම නැති වෙනවා එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ සතර මහා ධාතුන් මෙන්න මේ වගේ සතර මහා ධාතුන් කියලා කියන්නේ උග්‍ර විස තියෙන දරුණු විස තියෙන විවාහ කිපෙන ගෝර සර්පෙව් හතර දෙනෙකුටයි ගෝර සර්පෙව් හතර විස ගෝර සර්පෙව් හතර දෙනෙකුට බුදුරජාණන් වහන්සේ මේක මේ උපමා කොට වදාලා කෙනෙක් ඉන්නවා ජීවත් වෙන්න කැමති මැරෙන්න අකමැති සැප කැමති දුක පිළිකුල් කරනවා ජීවත් වෙන්න කැමති මැරෙන්න අකමැති සැප කැමති දුක පිළිකුල් කරනවා ඒ කෙනාට දෙනවා සර්පය හතර දෙනි කියනවා මේ කලින් කාලට නාවන්න ඕන කලින් කාලට නැගිටවන්න ඕන කලින් කාලට නාවන්න ඕන කලින් කාලට කන්න දෙන්න ඕන කලින් කාලට නිදි කරවන්න ඕන හැබැයි මේ සර්පයන්ට ඔහොම සත්කාර කළාට කිසිම කෙලෙහි ගුණයක් නැහැ කියනවා ඕන වෙලාවක දෂ්ට කරන්න පුළුවන් කියනවා දෂ්ට කළොත් එක්ක මැරෙනවා එක්ක මාරාන්තික වේදනාවකට පත් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වදාලා මහණනි අන්න ඒ වගේමයි මේ සතර මහා ධාතු සතර මහා ධාතුන් කිපුනොත් එක්ක මැරෙනවා එහෙම නැත්තම් මාරාන්තික වේදනාවකට පත් වෙනවා මොනවද සතර මහා ධාතුන්ගෙන් කිපිච්චාම මාරාන්ත එක්ක මැරලා යනවා එහෙම නැත්තම් මාරාන්තික වේදාවලට හැදෙනවා අංශ භාග හැදෙනවා ඔන්න ඇඳීමයි වත්තම් කරන්න ඕන අතක් දිගාර ගන්න බෑ කකුලක් දිගාර ගන්න බෑ කෑම ටිකක් කන්න බෑ ඔන්න ලෙඩ හැදිලා ඇඳීම ඉන්නවා අවුරුද්දක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි හතර පහ 10 ඉන්න කට්ටියක් ඉන්නවා එදකොට මේ සතර මහා ධාතුන් මේ හරියට සර්පිය හතර දෙනෙක් වගේ බලා ගන්න කිව්වා. දැන් සතර මහා ධාතුන් අපිට ලැබිලා තියෙන්නේ. පාඨවි ධාතු ලැබිලා තියෙන්නේ. ආපෝ ධාතු ලැබිලා තියෙන්නේ. තේජෝ ධාතු ලැබිලා තියෙන්නේ. වායු ධාතු ලැබිලා තියෙන්නේ. එතකොට මේ මේව සම්බන්ධව මුද්දට නුවණින් විමසන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට මෙහිදී තව ධාතුවක් විස්තර කරනවා. රාහුලය ආකාශ ධාතුව කියන්නේ කුමක්ද? ආකාශය කියලා කියන්නේ අවකාශෙ. තමා තුල පවතින්න පුළුවන් මේ ඉඩකඩ. ආකාශ ධාතුව තමන්ගෙන් අනුන්ගෙන් දෙකයි දෙ ආකාරයි. තමන්ගේ තියෙන ආකාශ ධාතුව මොකද්ද? තමා තුල පවතින යම්කිසි ඉඩක් ඇද්ද ඉඩකඩකට පත්වීමක් ඇද්ද බුදුරජාණන් වහන්සේ වදාලා රාහුලය ඒ තමන් තුල තියෙන ආකාශ ධාතුව තමයි කන්නච්චිදං කන්සිදුර නාසිදුර මුඛසිදුර කනබොන දේවල් ඇතුල් වෙන මාර්ගයකින් යම් මාර්ගයකින් ශරීරයට ඇතුල් වෙයි දේවා කනබොන දේවල් ශරීරේ රඳා පැවතිලා තියෙන යම් ඉඩකඩකද ඒ වගේම කනබොන දේවල් යම් මාර්ගයේ පහළට නික්මීමක් ඇද්ද අන්න ඒවට කියනවා අවකාශය දැන් කෑම කනකොට ඒ තමන්ගේ ශරීරයේ ආහාර අල්ලන යම් ප්‍රමාණයක් ඇද්ද එතනින් එහාට එපා වෙනවා ඇති වෙනවා ඇති කියනවා එතකොට අවකාශයත් අනිත්‍යයි එතකොට මෙන්න මේ බාහ තමත් මොනවා මොන හරි ඉඩකඩක් තියෙනවද ඒවට කියන්නේ අවකාශෙමයි එතකොට තමා තුල යම්කිසි ආකාශ ධාතුවක් ඇද්ද බාහිර ආකාශ ධාතුවක් ඇද්ද ආකාශ ධාතුවමයි මෙන්න මේවා
මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා දියුණු කළ යුතුයි. එතකොට මේ කියන්නේ පින්වත්නි, මේ ධාතු මනසිකාරය වැඩිය යුතුයි. ධාතු මනසිකාරය වැඩිය යුතුයි. ධාතු මනසිකාරයේ බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කොට වදාළේ, එක්ක ගවයෙක් මරන්නෙක් හරි, ගව මරන්නගේ ගෝලයෙක් හරි, එළදෙනක් මරලා මස් කරලා හතරමං හන්දිය තියාගෙන මස් විකුණනවා. එතකොට ඒ පුජ්‍යලයට මේ එළදෙනක් කියන සංඥාවක් එන්නේ, මස් විකුණනවා කියන සංඥාව තමයි එන්නේ. එතකොට පින්වත්නි, මේ විදිහට විමස 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 බලනකොට තමන්ගේ ශාරීරික පිළිබඳව යම්කිසි ඇලීමක් ඇද්ද, යම්කිසි බැඳීමක් ඇද්ද, ඒවා ප්‍රහාණය වෙනවා. ඒ කෙරෙහි කලකිරෙනවා. ඊළඟට ඒ කෙරෙහි තියෙන ඇල්ම දුරු වෙනවා. මේකෙදි අපි තේරුම් ගන්න ඕන, තමාගේ බාහිරයි දෙකයි. එතකොට තමාගේ බාහිරයි දෙකයි, හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ දෙකම එකයි කියලා. එතකොට තමන්ගේ රූපේ හට අරගෙන තියෙන සතර මහා ධාතු ගැන කලකිරෙන්නත් ඕන. අනුන්ගේ රූපේ හට අරගෙන තියෙන සතර මහා ධාතුන් ගැන කලකිරෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේක වඩන්න ඕන ආකාරයේ, වඩන්න ඕන ආකාරයේ කොහොමද? රාහුලය මේ පඨවි සමං රාහුල භාවනං භාවීති. රාහුලය මේ මහා පොළව සම කරලා මේ භාවනාව වඩන්න. පඨවි සම කරලා මහා පොළව සම කරලා භාවනාව දියුණු කරන්න. රාහුලය මේ පෘථුවිය සමකොට භාවනා වඩනකොට සිතේ උපදින්නා වූ ඉෂ්ඨ වේවා, යහපත් වේවා, අනිෂ්ට වේවා, අයහපත් වේවා, යම්කිසි මේ සිත හාත්පසින් මැඩගෙන සිටින්නේ කියනවා. පොළව සම කරලා මේ භාවනාව පඨවි ධාතු වඩාගෙන වඩාගෙන යනකොට එයාගේ සිත හොඳ දේවල් වල මනාපේ වගේ හරි අමනාපේ වගේ හරි සිත යට කරගෙන යන්නේ කියනවා. රාහුලය මේ පොළවෙහි පඨවි ධාතුෙහි පිරිසිදු දේවලුත් දානවා, අපිරිසිදු දේවලුත් දානවා, අසුචිත් දානවා, මුත්‍රාත් දානවා, කෙලත් දානවා, සැරවත් දානවා, ඊළඟට ලේත් දානවා. හැබැයි පඨවි ධාතුව පොළව නේච තේන පඨවි අට්ඨියතිව හරායතිව jigututiව අපිරියාව කිලිකිර හිරිකිත පිලිකුලක් ඇති කරන්නේ නැහැ කියනවා. මේක මේ මට බෑ බෑ, මේ පිරිසිදු දේවල් අප මේ අපිරිසිදු දේවල් කියලා බෑ බෑ කියලා පොළව ඇකිලෙන්නේ නැහැ කියනවා. බලන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පොළව ඇකිලෙන්නේ නැහැ කියනවා, පිළිකුල් වෙන්නේ නැහැ කියනවා, ලැජ්ජා වෙන්නේ නැහැ කියනවා, පිළෙන්නේ නැහැ කියනවා. රාහුලය ඔය වගේ පඨවි ධාතුව සම කරලා මේ පොළව සම කරලා වඩිනවද, අන්න එතකොට එයාගේ සිත උපන්නා වූ මනාපහරි අමනාපහරි මේ ස්පර්ශයන්ගෙන් සිත යට වෙන්නේ කියලා කියන ඔන්න අපට දෙන හොඳ උපමාවක්, හොඳ උපදේශයක්. මොකද්ද? එයා මේ හොඳට පොළව සම කරලා භාවනාව පඨවි ධාතු වඩන්න ඕන. ඒ සම්බන්ධ විස්තරයක් තියෙනවා සාරිපුත්ත සීයනාද සූත්‍රයේ. සාරිපුත්ත සීයනාද සූත්‍රයේ අර සාරිපුත්ත මහරහතන් වහන්සේ එක වෙලාවක වස් කාලය වරුණාම සංඝ පිරිසත් එක්ක චාරිකාව යන්න බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා වැඩියා. ටික වෙලාවකින් භික්ෂුවක් ඇවිල්ලා කිව්වා, ස්වාමීනි,
මේ සාරිපුත්තයන් මගේ ඇඟේ ගැටි ඇඟේ හැප්පිලා මගෙන් සමාව අරගෙන ගියේ නැහැ. සමාව නොගෙනම ගියා. එනකොට භික්ෂුවක් ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කළා. ආනන්දේ සාරිපුත්ත මහරහතන් වහන්සේට එන්න කියන්න කිව්වා. ආනන්ද ස්වාමීන් වහන්සේ පණිවිඩේ ඇරලා කුටියක් ගාන ගියා කියන ජේතවනාරාමේ මේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් එක්ක එන්න මේ සාරිපුත්ත මහරහතන් දැන් සිංහනාදයක් කරනවා. සිංහනාදයක් කියලා කියන්නේ අභීත හඬක්, අභීත දෙයක් කියනවා සිංහනාදයක්. එතකොට බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා වැඳා වන්දනමාන කළාට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ වදාලා, සාරිපුත්ත මේ භික්ෂුව චෝදනා කරන්නේ, සාරිපුත්ත ඇඟේ හැප්පිලා මේ සමානවගෙන ගියා කියලා. ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිංහනාදේ. බලන්න සාරිපුත්ත මහරහතන් සිංහනාදේ මොකද්ද? ස්වාමීනි, යමෙකුට කය පිළිබඳව කායගතා සතිය නොපිහිටියේ නම් එයා කායානුපස්සනාව වඩලා නැත්තම්. මොනවද කායානුපස්සනාව? ආනාපාන සති, ඉරියාපත, සම්පජාන, අසුබ, මේ ධාතු මනසිකාරේ, නව සීවතකේ. මෙන්න මේව වැඩිලා නැත්තම් ඔහු එක්තරා සබ්‍රමචාරින් වහන්සේ නමගේ සිරුරේ හැපි ඒ වරද නැති නොකොටගෙන චාරිකාවේ පිටත් වෙලා යයි. ඒ කායානුපස්සනා පිටලා නැත්තම් ඇඟේ හැපිලා මේ සමාව අරගෙන නැතු යයි කියනවා. ස්වාමීනි, යම්සේ පොළවට පිරිසිදු දේ දමනෝ, අපිරිසිදු දේ දමනෝ, මලමුත්‍රත් දානෝ, කෙලත් දානෝ, සැරවත් දානෝ, ලේත් දානෝ, ඒ හේතුවෙන් පොළව නොපෙළෙයි, ලැජ්ජාවට පත් නොවෙයි, පිළිකුලට පත් නොවෙයි. එසෙහිම ස්වාමීනි, මම පොළව හා සම වූ සිතින්, ඔන්න පොළව හා සම වූ සිතින් විපල වූත් මහග්ගත වූත් අප්‍රමාණුත් අවෛරී ඒ තරහ නැති සිතින් වාසය කරනවා. පොළොව වගේ කියනවා. ඒ පොළොවට පිරිසිදු දේවලුත් දානවා, අපිරිසිදු දේවලුත් දානවා. හැබැයි පිරිසිදු දේවල් දැම්මත් අපිරිසිදු දේවල් දැම්මත් පොළොව මේ ලැජ්ජාවටපත් වෙන්නේ නැහැ කියනවා. බෑබෑ කියන්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, රාහුලේ ආන් ඒ වගේ තමයි මේ අපට මේ මනාප අමනාප කැමති එව්වත් හම්බෙනවා, අමනාප එව්වත් හම්බෙනවා. මේ පොළව සම කරලා භාවනා වඩනවා නම් ඒ වගේ සිත යට වෙන්නේ නැහැ කියනවා. එහෙනම් පින්වත්නි, මේ කියන්නේ මොකද? මේ මනාප එක්ක කැමැත්තෙන් හිත යට වෙලා යනවා, නැත්තම් අමනාපෙන් හිත යට වෙලා යනවා. ওই දෙකින්වත් එකකටවත් යට වෙන්නේ නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, රාහුලය, මේ ආපෝ ධාතුව සම කරලා වඩන්න. ආපෝ ධාතුව සම කරලා වඩනකොට මේ මනාප අමනාප ස්පර්ශයන්ගෙන් සිත යටපත් වෙන්නේ කියන. වතුරට හොඳේවත් හොදනවා කියනවා. වතුරේ නරකේවත් අපිරිසුදේවත් හොදනවා කියනවා. වතුරේ අසුචිත් හොදනවා, මුත්‍රාත් හොදනවා, කෙලත් හොදනවා, සරවත් හෝදනවා, ලේත් හෝදනවා. ඒ මොනවා හේදුවත් වතුර බෑ කියන්නේ කියනවා. ලැජ්ජාවට පත් වෙන්නේ කියනවා. පිළිකුලකට පත් වෙන්නේ කියනවා. ඕන දෙයක් හෝදනවා කියනවා. රාහුලේ, අන්නේ වගේ මේ ආපෝ ධාතුව සම කරලා වඩන්ඩ. වඩනකොට සිත කිසිම මනාප වේවා අමනාප වේවා කිසිම දෙයක් යට කරගෙන යන්නේ කියනවා. අන්න ඒක අපිට හරි වටින එකක්. මොකද මනාපිකේ ඇලෙනවා, අමනාපිකේ ගැටෙනවා. ඒ දෙකේම යට කරගෙන යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, රාහුලේ, තේජෝ ධාතුව සම කරලා භාවනා වඩන්න. තේජෝ ධාතුව සම කරලා භාවනා වඩන්න. තේජෝ ධාතුව සම කරලා භාවනා වඩනකොට මේ රාහුලේ උපනුපන් මේ මනාප වේවා
අමනාප වේවා. ඒ සිතුවිලි සිත යටකරගෙන යන්නේ. සිත යටකරගෙන යන්නේ කියන. රාහුලේ මේ රස්නේ ගින්දර මේ හොඳ ඒවත් පුච්චනෝ. අපිරිසුදු ඒවත් පුච්චනෝ. අසුචිත් පුත්තන මුත්තත් පුච්චනවා කෙලත් පුච්චනවා සැරවත් පුච්චන ලේත් පිච්චන මොනෝ දැම්මත් ගින්දර ඇකිලෙන්නේ කියනවා. පිළිකොට පත්වෙන්නේ කියනවා. ඕන දෙයක් කමන්නේ කියලා ඉන්නවා. අන්නේ වගේ කියන බුදුරජාණන් වහන්සේ දේශනකට වදලා රාහුලේ මේ තේජෝ ධාතුව සමකරලා ගින්න සමකරලා සිත වඩන්ඩ. එහෙම වඩනකොට මනාපහරි අමනාපහරි ඒ කිසිම එකකින් සිත යටකරගෙන යන්නේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ වායෝ ධාතුව සමකරලා වඩන්න. වායෝ ධාතුව සමකරලා වඩනකොට රාහුලය උපන්නා වූ මනාප වේවා අමනාප වේවා ස්පර්ශයන්ගෙන් සිත යටපත් කරගෙන යන්නේ කියනවා. රාහුලය වායෝ ධාතුව හොඳේව උඩිනුත් තමනෝ. නරකේව උඩිනුත් තමනෝ. වායෝ ධාතුව හමාගෙන යනකොට අසුචි ගඳත් එනවා, මුත්‍ර ගඳත් එනවා, කෙල ගඳත් එනවා. ඒව ඇදගෙන ඒවත් එක්කම යනවා. මුත්‍රා මේවා මේ හැබැයි ඒ සුළඟ මේ පිළිකුල්ට පත් වෙන්නේ කියනවා. ලැජ්ජාව කරන්නේ කියනවා. පෙලෙන්නේ කියනවා. පෙලෙන්නේ කියනවා. ඒ වගේ රාහුලය වඩන්න කියනවා මේ වායෝ ධාතුව සමකරලා සිත වඩනකොට වඩනකොට එයාගේ සිතේ මනාප අමනාප කිසිම දෙයකින් සිත යට වෙන්නේ නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා රාහුලය වඩන්ඩ ආකාශයේ සමකරලා. ආකාශයේ සමකරලා. ආකාශයේ සමකරලා මේ වඩනකොට මනාප අමනාප ස්පර්ශයන්ගෙන් සිත යටපත් වෙන්නේ කියන රාහුලේ ආකාශයේ මුකුවත් රඳින්නේ නැහැ කියන මොනවා දැම්මත් බිමට වැටෙන ආකාශ කිසිම දෙයක් රඳින්නේ නැහැ කියන අන්න ඒ වගේ ආකාශයේ සමකරලා වඩනකොට වඩනකොට රාහුලේ උපනුපන් මනාප අමනාප ස්පර්ශයන්ගේ සිත යටපත් වෙන්නේ නැහැ කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල ස්වාමින් වහන්සේට මෙන්න මෙහිම දේශනා කරනවා. එතකොට පින්වත්නි මේ අපේ ජීවිතයට අතිශය වැදගත් එකක්. අතිශය වැදගත් එකක්. මේ ධාතු මනසිකාර භාවනාව හොඳට ඉගෙන ගන්න ඕන. මේ කයේ තියෙනවා පොළවට පස්සලා යන පඨවි ධාතු කොටස්. මේ කයේ තියෙනවා ජලෙහි මේ ගසාගෙන යන ආපෝ ධාතු කොටස්. මේ ශරීරයේ තියෙනවා රස්නි කොටස්. මේ ශරීරයේ තියෙනවා වායු ධාතුව. ඊළඟට මේ ශරීරයේ තියෙනවා ආකාශ ධාතුව. එතකොට මෙන්න මේ ධාතුවල එකතුවක් තමයි අපිට තියෙන්නේ. එතකොට මේව සම්බන්ධව මේ විදිහට හොඳට තේරුම් අරගෙන තියෙන්න ඕනේ. නැත්තම් ප්‍රියමනාප එක්ක අපි ඇලී යනවා. ඒකෙන් උද්දාමයටපත් වෙනවා. දුක්සහගත අප්‍රිය අමනාප එකක් ආවනම ඒකෙන් ගැටී යනවා. දෙකෙන්ම එයා ඒ ස්පර්ශේ වීම හේතුවෙන් එයා යට කරගෙන යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා එහෙම යට කරගෙන යන්නේ කියලා. යට කරගෙන යන්නේ කිව්වා කොමකින්ද? මේ හුද්දට පටවීදා මේ පටවී ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතුව මේව හුද්දට තේරුම් අරගෙන තියෙනවා. ඉස්සල්ලාම පින්වත්නි බණ භාවනාව කරන කෙනා දියුණු කරන්න ඕනේ මේ භාවනා ටික මේ හොඳට ඉගෙන ගන්න ඕනේ. ඔබට භාවනාව සම්බන්ධව ඉගෙන ගන්න හොඳ පොතක් තියෙනවා. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ විසින් පිළියෙල කරන්නට යෙදෙන සිතට සුව දෙන භාවනා පොත. අන්නේ සිතට සුව දෙන භාවනා පොත අරගෙන
ප්‍රථමයෙන් කරගත යුත්තේ මෙන්න මේ භාවනා හොඳට පාඩම් කරගන්න ඕන. පාඩම් කරගෙන නිදහසේ භාවනාව දියුණු කරන්න ඕන. එතකොට පින්වත්නි ඔබ මනාප දෙයකින් යට වෙනවද? ඔබ අමනාප දෙයකින් යට වෙනවද? මේ ධාතු මනසිකාරේ වඩනකොට වඩනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මනාපිකින් යට වෙන්නෙත් නැහැ. අමනාපිකින් යට වෙන්නෙත් නැහැ. එතකොට එයාට මේ මනාප අමනාප දෙකින් යට නොවි නිදහසේ වාසය කරන්න පුළුවන්. දැන් එතකොට රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේ ආනාපාන සතිය ගැන. හැබැයි රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මුලින් මේ ධාතු මනසිකාරේ ගැන. ධාතු මනසිකාරේ ගැන ඔබට ඉඳගන්න තව හොඳ සූත්‍රයක් තියෙනවා. ධාතු විභංග සූත්‍රය. ධාතු විභංග සූත්‍ර දේශනාව උන්ට කියවලා බලන්න. මෙන්න මේ ධාතු සම්බන්ධව එයා මේ උන්ට ඉගෙන ගත යුතු වෙනවා. ඉගෙන ගත්තොත් එයාගේ ජීවිතයට බොහෝ උපකාර වෙනවා. මේ ගැඹුරු ධර්මයට ආස කරමි, ඉගෙන ගනිමි, භාවනා වශයෙන් දියුණු කරගන්නට මේ පින්වත් සියලු දෙනාට සත්‍ය ධෛර්ය වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව. අද දවසේ සුකාතේ සමන ඡායා සදම් වැඩසටහනට දායකත්වයේ දන්ව ලබන්නේ 2011 පෙබරවාරි මාස 9 දින මිය පරලව ගියේ නයිවල පතිරන්නැහැලාගේ ලලිත් නිසාන්ත කුලරත්න ස්වාමි පුරුෂයාගේ අගෝස්තු මාස 24 දිනට යෙදෙන උපන්දිනය නිමිති කරගෙන පරලෝ වශයෙන් පින්පිට අනුමෝදන් කිරීම කියන උතුම් අදහසින් බිරිඳ ඒ දූ දරුවන් ඇතුළු පවුලේ පින්වතුන් විශේෂයෙන් අපි මේ සුකාතේ සමන ඡායා රාහුල මහරහතන් වහන්සේ ගැන මේ දේශනා මාලාව සිදු කරනු ලබන්නේ අපි LPTA මහමෙවුනා භාවනා සුපී රාහුල මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමයෙන් ශ්‍රී රාහුල මහාසෑය මේ දිනවල ඉදිකරගෙන යනවා. ඉතින් ඒ ඉදිකරන්නා වූ රාහුල මහාසෑය කරදරයකින් බාධාවකින් තොරව ඉෂ්ට සිද්ධ කරගන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. සාදු සාදු සාදු. රැස්කල සියලු පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ඇසිසුර වඩා වර්ධනී වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය රැකවරණය, දිව්‍ය ආරක්ෂාව සලසත්වා. පිණිස සතුටු වන දෙවියෝ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කලා වූ සියලු පුණ්‍ය ධර්මයෝ විශේෂයෙන් 2011 පෙබරවාරි මාස 9 දින මිය පරලව ගිය නයිවල පතිරන්නැහැලාගේ ලලිත් නිසාන්ත කුලරත්න ස්වාමි පුරුෂයාට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ ස්වාමි පුරුෂයාගේ අගෝස්තු මාස 24 දිනට ජන්ම දිනියත් යෙදිලා තියෙනවා. ඉතින් ඒ මිය පරලව ගිය ලලිත් නිසාන්ත කුලරත්න ස්වාමි පුරුෂයා ඇතුළු කොට ඇති ඒ පවුලට සහ සම්බන්ධ මිය පරලව ගොස් සිටින යම් තා ඥාතින් වෙද්ද ඒ සියලු ඥාතීන්ට මේ පින අනුමෝදන් වෙත්වා. පරලව ජීවිත සැපවත්ත්වා සූපත්ත්වා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්නත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු කොට ඇති සීල ස්වාමීන් වහන්සේලාට අනගාරික මෑණිවරුන්ට පේදපිසක දූ දරුවන්ට මේ පින අනුමෝදන් වෙත්වා. නිදුන් නිරෝගී සූපත් භාවි දීර්ඝායුෂ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මය උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කලා වූ සියලු පුණ්‍ය ධර්මය අද දවසේ දායකත්වයේ දරන ඉන්ද්‍රා කුමාරි බිරිඳට NP අයසා මදුසානි කුලරත්න, NP උමේසා නිසාදි කුලරත්න, NP ඉමාසා පූර්ණිමා කුලරත්න,
යන දියණියන්ටත් DM සරත් ගාමිණී දිසානායක HS සසික දුස්මන්ත SB රුමේෂ් ප්‍රසන්න DM බුවිනු දුල්නිත සෙනොත් දිසානායක පුතා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාටම මේ පින අනුමෝදන් වීමෙන් කායික දුක් පීඩා දුරු වේවා, කායික මානසික සැපසන් සිල් උදා වෙත්වා, නිදුන් නිරෝගී සුවපත් භාවයට පත්වෙත්වා, දීර්ඝායුෂ සැලසේවා, රැකී රක්ෂා කටයුතු දරුවන්ගේ අධ්‍යාපන ආදී කටයුතු සාර්ථක වේවා, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රසකලා වූ සියලු පුණ්‍ය ධර්මයෝ ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ සියලු පින්වතුනටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුනටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් මේ පින අනුමෝදන් වෙත්වා. අපි සියලු දෙනාට මේ පින අනුමෝදන් වීමේ කායික දුක් පීඩා දුරු වේවා, කායික මානසික සැපසන් සිල් උදා වෙත්වා, නිදුන් නිරෝගී සුවපත් භාවයට පත්වෙත්වා, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීම පිණිසම මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.